ITN මධ්‍යහන පුවත්විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා මරණ 361ට නගී. වෙන්ෂු නගරයත් වසා දැමි. අතහැර දැමූ පතලකට වැටි තුන් දෙනෙකු ජීවිතක්ෂයට. ජවිපේ චෝදනාව. රටරෝණ කරගකම තිබෙන්නේ දුබල ඩීල් කාර විපක්ෂයක් නෙමෙයි රට ආදරය කරන ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක්. ලන්ඩන් පොලිසියෙන් ත්‍රස්තයකට වෙඩි. කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් නගරයේ ඉදිකෙරුණු ඇඳන් දහසකින් යුත් නවරෝහල අද විවෘත කෙරෙනවා. මෙවන විට වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 361ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිත සංඛ්‍යාව 17000 ඉක්මවනවා. මේ අතර චීනයේ වෙන්චු නගරයටද ඇතුල්වීම සහ පිටවීම තහනම් කර නගරය වසා දමා තිබෙනවා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සීග්‍රෙන් පැතිර යන කොරෝනා වෛරසය ආසාදනයට මුහුණ දීම සඳහා ඇඳන් දහසකින් යුත් රෝහලේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ පසුගිය 24 වනදායි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක කරන පුද්ගලයන් සංඛ්‍යාව මෙවන විට 21558ක් බවයි වාර්තා වන්නේ. 153,000කට ආසන්න පිරිසක් සෞඛ්‍ය පරීක්ෂාවන්ට ලක් කරමින් සිටිනවා. චීනයේ හුබේ ප්‍රාන්තයේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය සේවකයන් 8,000ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. චීනෙන් පිටත රටවල වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 150ක්. කොරෝනා වෛරසය හේතුවෙන් චීනෙන් පිටත මියගිය පළමු පුද්ගලයා ඊයේ පිලිපීනයෙන් වාර්තා වුණා. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 11ක්. වුහාන් ප්‍රාන්තයේ සිට තවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 11 දෙනෙකු බ්‍රිතාන්‍ය වෙත ගෙන්වාගෙන තිබෙනවා. මේ අතර චීනයේ වුහාන් සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් පිරිස දියතලාව යුද හමුදා පුහුණු කඳවුරේ විශේෂ නේවාසික මධ්‍යස්ථානයේ තවදුරටත් පසුවනවා. දිනකට තුන්වරක් ඔවුන් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ වෙද ප්‍රකාශ කළේ. විශේෂයෙන් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය විටින් විට පරීක්ෂා කරන බවයි ඒ මහතා කියා සිටියේ. වෛද්‍ය උපදේශකයන්, වසංගත රෝග විද්‍යාඥයන් සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගේ පූර්ණ අධීක්ෂණ යටතේ මෙම සිසුන් දින 14ක කාලයක් පූර්ණ නිරෝධායන කටයුතුවල යෙදවීමට නියමිතයි. ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් එකම කොරෝනා වෛරස ආසාදිතයා වන චීන ජාතික කාන්තාව සුවය ලබමින් සිටියද ඇය තවදුරටත් රෝහලෙහි රඳවා තබා ගන්නා බව සෞඛ්‍ය අංශ පවසනවා. විශේෂයෙන් මේ මොහොතේ ඇය චීනයට යැවීම සම්බන්ධයෙන් ඇගේ මානසික තත්ත්වය මෙහිදී සැලකිලට ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. අතහැර දමා තිබූ පතලකට වැටි තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අවිස්සාවේල්ල සීතාවක නුගේවත්ත ප්‍රදේශයේදී ඒ රාත්‍රියේදී මෙම අනතුර සිදු වුණේ. නුගේවත්ත ප්‍රදේශයේ නිවසක් අසල අතහැර දමා තිබූ මෙම පතල්වලට කුකුළු පැටවුන් දෙදෙනෙකු වැටී තිබෙනවා. එම නිවසේ තරුණයා කුකුළු පැටවුන් ගලවා ගැනීමට වලට බැසීමේදී සිහිසුන් වූ බවයි වාර්තා වන්නේ. ඔහු ගොඩ ගැනීමට වලට බැස ඇති තවත් දෙදෙනෙකුටද අත් වූයේ එම ඉරණමමයි. මෙසේ මියගිය 25 හැවිරිදි සහ 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු සහ 27 හැවිරිදි එක් දරුපියෙක් පතල්වලේදී විෂවායුවක් ආග්‍රහණය වීමෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවටයි අවිසාවේල්ල පොලිසිය පවසන්නේ. අවිසාවේල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. අනිවාර්ය නිවාඩය බාර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගුණකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. පාස්කුවිරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසටයි පූජිත් ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙන්නේ. පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම මැයි මස 26 වනදා තෙක් කල් තැබුවා. 72 ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව හෙට දිනේදී සැමරීමට නියමිතයි. එවෙනුවෙන් පෙර පුහුණු වීම් කටයුතු අද දවසේදී සිදු කෙරුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 7267 දිනක මෙරට නිදහස් දින සැමරීමට එක්වනවා. හෙට දිනේ සිට සතියක කාලයක් ජාතික දජය ඔසවා තබමින් ජාතික අභිමානය සංකේතවත් කරන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත රජය දැනුම් දී තිබෙනවා. සෑම නිවසකම ජාතික දජය ඔසවමින් මෙම අභිමානවත් සැමරුමට එක්වන ලෙසයි රජය ඉල්ලා සිටින්නේ. 72 ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙනවා. ඔ
නිදහස්තින සැමරුම වෙනුවෙන් පෙරපුහුණු කටයුතු අද දවසේද පැවැත්වුණා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ විවිධ සංස්කෘතිකාංග ඉදිරිපත් කරන පිරිස් ඊට එක්ව සිටියා. මේ අතර ජාතික නිදහස්තින සැමරුම් උළෙල පැවැත්වෙන හෙට දිනේදී පෙරවරු 4 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳ අදහස් පළ කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා. ආරම්භ වෙන්නේ පෙළපාලිය නන්දා මෝටර්ස් හන්දියෙන් යනවා නිදහස් වටරාම ළඟට. නිදහස් වටරාමයේ ළඟ ඉඳලා නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රයේ ඉදිරියෙන් ගමන් කරලා යනවා රාජ්‍ය පරිපාලන හන්දියට. වමට හැරලා මේට්ලන් පෙදෙසට යනවා. මේට්ලන් පෙදෙසෙන් මේට්ලන් ක්‍රෙසන්ට් හරහා ආනන්ද කුමාරස්වාමි මාවතට ඒ මාවත ඔස්සේ අවසන් වෙනවා ඒ මාවතේ කෙළවරින්. ඒ මාවතට ඇතුල් වෙන්න තියෙන සියලුම මාර්ග වැසෙනවා පෙළපාලිය පැවැත්වෙන වෙලාවේදී. ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර්ස් දෙසට ඇතුල්වීම වසා තබෙනවා. පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට ඇතුල්වීම වැසෙනවා. කියන්නේ ග්‍රීන් පාත් ප්‍රදේශයට ඇතුල්වීම වසා දැමෙනවා. ධර්මපාල මාවතෙන් FR සේනානායක මාවත ඇතුල්වීම එක වසා තැබෙනවා. සොයිසා වටරවමෙන් කණ්ණංගර මාවතට ඇතුල්වීම වසා දැමෙනවා. ජේරාම මාවතෙන් රොස්මිට් ප්‍රදේශයට ඔස්සේ කණ්ණංගර මාවතට ඇතුල්වීම වසා දැමෙනවා. විජේරාම මාවතේ වාහන ගමන් කරන්න පුළුවන් දෙපැත්තටම. රොස්මිට් හන්දියෙන් කණ්ණංගර මාවතට ඇතුල්වීම වසා තැබෙනවා. විජේරාම මාවතේ බාන්ස් ප්‍රදේශ ඔස්සේ කණ්ණංගර මාවතට ඇතුල්වීමත් වසා තැබෙනවා. හෝටන් ප්‍රදේශ විජේරාම හන්දියෙන් හෝටන් මේට්ලන් ක්‍රෙසන් හන්දියට ඇතුල්වීමත් වසා තැබෙනවා. විජේරාම මාවතේ ඉඳලා ආර්.ජී. සේනානායක මාවත ඔස්සේ මේට්ලන් ක්‍රෙසන් ප්‍රදේශයට ඇතුල්වීම වැසෙනවා. හෝටන් ප්‍රදේශයේ මේට්ලන් ක්‍රෙසන් හන්දිය ඉඳලා හෝටන් වටරාම දෙසට ඇතුල්වීම වැසෙනවා. ආර්.පී. සේනානායක මාවතේ මේට්ලන් ක්‍රෙසන් ප්‍රදේශයට ඇතුල්වීම වැසෙනවා. විජේරාම මාවතෙන් විද්‍යා මාවත හන්දියට සහ විද්‍යා මාවතට ඇතුල්වීම වසා දැමෙනවා. විද්‍යා මාවතෙන් මේට්ලන් ප්‍රදේශයට ඇතුල්වීම වසා තැබෙනවා. බෞද්ධාලෝක මාවතෙන් RFP හන්දියෙන් මේට්ලන් ප්‍රදේශයට ඇතුල්වීම වසා දැමෙනවා. බෞද්ධාලෝක මාවතේ ඉඳලා ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති අල්විස් මාවතට ඇතුල්වීම වැසෙනවා. ප්‍රේමකීර්ති අල්විස් මාවතෙන් නිදහස් මාවතට ඇතුල්වීම වැසෙනවා. ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් පාරට ඇතුල්වීම වසා දැමෙනවා. පදනම් ආයතන අසලින් නිදහස් චතුරාර්යට ඇතුල්වීම සහ පදනම් පාරෙන් නිදහස් මාවතට ඇතුල්වීම ඒ වෙනකොට සීල්ලා තියෙන්නේ. නිදහස් වටරාමෙන් නිදහස් මාවතට ඇතුල්වීම සහ නන්දා මෝටර්ස් ඉඳලා මේට්ලන් ක්‍රෙසන් ප්‍රදේශයට ඇතුල්වීම වසා දැමෙයි. 72 ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ දානමය පින්කම අද උදැසන පැවැත්ුණා. ඒ බෞද්ධාලෝක මාවත අදුර දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේදී භික්ෂුන් වහන්සේ 35 නමක් විශේෂෙහි මෙහිදී දානය පිරිනැමුණා. රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙක් සල්ලිකෝ මහතා 5 දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපළේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා දිවයිනට පැමිණියේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනාවකට අනුවයි. ඔලෙක් සල්ලිකෝ මහතා සමග එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද සංචාරයට එක්ව සිටිනවා. සංචාරයේ අතරතුර මෙම නියෝජිතයින් ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පිළේ නියෝජිතයින් හමුවීමට නියමිතයි. එසේම හෙට දින නිදහස් උළෙලේ විශේෂ අමුත්තෙකු ලෙසද රුසියා ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා එක්වීමටද නියමිතව තිබෙනවා. ඇතමුන්ට අවශ්‍ය වන්නේ රට විකුණා හෝ බලයට පැමිණීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. පානදුර කුරුපුමුල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය ඊළඟ සැරේ වාඩි වෙන විපක්ෂය තමයි මහමැතිවරණයෙන් පස්සේ. ඔවුන්ට බෑ විපක්ෂ භූමිකාව කරන්න. ඒ වගේම ඔවුන්ට ඇමරිකාව, ඉන්දියාව මෙරට යටත් කරගෙන හරි ගමන්නේ ඔවුන්ට බලය අරගෙන දෙනවා නම්. රට රෝණ කරකම තිබෙන්නේ දුබල ඩීල් කර විපක්ෂයක් නෙමෙයි, රට ආදරය කරන ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක්. UNP එක ඇතුලේ තියෙන කචල් එකේ හැටියට නම් ඕකේ ගොඩේම පේන්නේ නැහැ. අපරාධයක් 155 ඡන්ද දීපු ජනතාව කියලා හිතෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මේ තියෙන අර්බුදෙන් ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි කරලා ආණ්ඩුවකට සෙට් වෙලා ගොඩ යන්න මිසක් රටේ ජනතාවත් එක්ක ගොඩ යන්න නෙමෙයි. මම අපොස සාමාන්‍ය පෙළ කරන කාලේ රණලි ක්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂ නායකයා. ඒ ලෙවල් කරන කාලෙත් එතුම නායකයා. වෛද්‍ය උපාධිය අරගෙන ලියන කෙනත් එතුම නායකයා. දේශපාලනට ඇවිල්ලා පලාස් සභාවේ අවුරුදු 6ක් ඉඳලා පාර්ලිමේන්තු අවුරුදු 4ක් ඉන්නවා. ඒ රණලි ක්‍රමසිංහ මහත්තයා තාම නායකයා. මේ අවුරුදු 5 වරකට එතුම නායකයා. 155ක ඡන්දෙ දීපු ජනතාව ආයේ මහමැතිවරණේ දෙවුන්ට ඡන්ද දුන්නොත් එම උන් අතරමං වෙනවා, අතරමං කරනවා. පසුගිය රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වූ බව පූජ්‍ය ඇලේ ගුණවංශ ස්වාමින් වහන්සේ පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වැනි පැය වැඩසටහනට එක් පැමිණි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
මේ දරුවන් ලංකාවට කැඳවන්න එපා කියක් මේ දේශපාලන කොටස් හිටියා. මෙතෙන්දිත් බැලුවේ ඇතම් පරාජිත දේශපාලන කණ්ඩායම් මේක හේතුභූත කරගෙන රට ඇතුලේ ජනතාව කලකිරීමට පත් කළා. මොකද තව මාසකින් දෙකකින් මැතිවරණයක් වෙනවා. ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරලා ජනතාව කලකිරීමට පත් කරවන්න. නමුත් ඒ අවස්ථාව කඩාගෙන වැටුණා. ඒ දරුවෝ ඒ අම්මා තාත්තගේ දරුවෝ නෙවෙයි අපේ දරුවෝ. මේ රටේ දරුවෝ. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ඒ හිටපු පිරිස විශාල කැපකිරීමක්, විශාල පරිත්‍යාගයක් කරේ. හොඳයි ඒ ගිය කෙනෙකුට මේ රෝගය වැළඳුණා නම් මොකද්ද වෙන්නේ? එතන මේ වැටුපකට රාජකාරියකට යන පිරිසනේ වුන්ට ඕන නම් මට යන්න බෑ කියලා කියන්න තිබුණා. ඇත්තටම වුන් විරුවන් දේශපාලන කොටස් ඒක ඇතුළට රිංගලා ඒ අහිංසක නිලධාරීන්ගේ දරුවන් පාසල් වලට දවස් 14ක් යනතුරු බාර ගන්න එපා කියලා කරුණු ඉදිරිපත් කළා තියෙනවා. මොනතරම් පහත් නිින්දිත ක්‍රියාවක්ද? මෙමෙනි පුද්ගලියෝ පිළිබඳව සොයා බලා දෙන්න පුළුවන් උපරිම දඬුවම් මේ රටේ ජනතාව විසින් දිය යුතුයි. පරාජිත දේශපාලන කණ්ඩායම් කොරෝනා වසංගතයෙන්ද දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවයි උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. මේ රට ආක්‍රමණය කිරීමට එක පැත්තකින් විවිධ අංශ ගණනාවක් මෙහෙයුම් තිබුණා. එකක් ආවා ආණ්ඩුකම ව්‍යවස්ථාව. ඒකට විරුද්ධව අපි කතා කරා. ඊට පස්සේ දැනගත්ත මේක බරපතල් කියලා. දැන් ජාත්‍යන්තර අධිකරණයන් මේ රටට ගේන යෝජනා කළ පහුගිය ආණ්ඩුව. ජිනීවා මානව හිමිකම් කොමිෂමේ අදත් තියෙන ප්‍රශ්නේ අපිට ඒක. ඒ ජාත්‍යන්තර අධිකරණය යෝජනා කරලා කටයුතු කිරීමේදී අපි විරුද්ධ වුණා. කෑ ගැහුවා. අපි උද්ඝෝෂණය කළා. එහෙන් කිව්වේ මේ රටේ අධිකරණය විශ්වාස නැහැ කියලා. අන්තිමට මොකද කරේ? මේ රටේම කීප දෙනෙක් යොදාගෙන අධිකරණය ඇතුළේ අර අහිංසක විනිසුරුවන් දෙතුන් දෙනෙක්ව පාවිච්චි කරලා අධිකරණය පිළිබඳව තිබුණු ස්වාධීනත්වයේ තිබුණු විශ්වාසය බිඳලෑමක්. මොකද මේ පාරක් කපා ගත්තා ජාත්‍යන්තර අධිකරණයට ලංකාවට එන්න. ආසියාතික රටවල් සමග මිත්‍රශීලී භාවය තුළින් නව ආර්ථික ගමනක් ආරම්භ කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මහජන එක්සත් පෙරමුණේ සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහනුවර තැපැල් ශ්‍රවණාකාරයේදී සම්මේලනය පැවැත්තුණේ. ආසියාවේ මිත්‍රත්වයේ ඉතාම වැදගත් මිත්‍රත්වයේ සමග ගොඩනගෙන ජාතික සංවර්ධන ආර්ථිකය ඉතාම වැදගත් ශක්තිමත් ගමනකට අනාගතය ගමන් කරා. අපි ඉන්නේ ණයවලින් පිරිච්ච ආර්ථිකයේ. ණයවලින් පිරුණු ආර්ථිකයකට අලුත් දයක් නිෂ්පාදනය කිරීමේ මහා අභියෝගයකට මුහුණ දෙන්න. අපි හැමදාම තේ පොල් රබර් ගැන කතා කරා ඇති. සම්පත් තියෙන මේ මහ පොළවත් හැතපුම් 200කට එහාම හිමිකම් කියන මහ මුදක් හිමි ලංකාව. ඒවා අපේ රටේ ආර්ථිකයේ ප්‍රයෝජනයට පරිවර්තනය කරන යෝධ සංවර්ධනයකට පිවිසෙන්නට කාල පරිච්ඡේදය පැමිණ තිබෙනවා. වත්මන් සමාජය සාරධර්ම අතින් පරිහානියට පත්ව ඇති බව රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. සැමේ අරුණලු මාපිය වන්දනා වැඩසටහන් මාලාවේ ඉංගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. රෝහිත අබේගුණවර්ධන පදනමයි මේ සංවිධානය කර තිබුණේ. පූජ්‍ය කන්දකැටියේ ධම්මරතන ස්වාමින් වහන්සේ වැඩසටහන මෙහෙයවූයේ. ප්‍රදේශයේ බොහෝ පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා. අද අපේ සමාජයේ අම්මට තාත්තට වඳින ගාථාව දැන නැති කී දෙනෙක් අද ඇද්ද? පාසලේ ඇහුවොත් දරුවන්ගෙන් අම්මට තාත්තට වඳින ගාථාව ඇහුවොත් දැන නැති ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි යම් මෙහිතුණා පාර්ලිමේන්තුවේ 225 අම්මට තාත්තට වඳින ගාථාව දැන නැති කී දෙනෙක් ඉන්නවද කියලා. ඒ තරමට අපි අපේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙන සමාජයකට පුරුදු වෙලා. මෙරට කුරුදුවලට හිමි වී ඇති හොඳ නාමය නැති කර දැමීමට ඇතැම් ව්‍යාපාරිකයන් උත්සාහ දරමින් සිටින බව රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ බඹරවැල් කැටිය ජල යෝජනා ක්‍රමයේ ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම ජල යෝජනා ක්‍රමයේ මගින් ප්‍රදේශීය පවුල් 106කට අධික ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමිවනවා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 137ක්. ප්‍රාදේශීය දේශපාලන නියුතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කොරොන්දු වගාවෙත් ඉන්නවා මාෆියාවක්. මේ මාතර දිස්ත්‍රික්කෙම තමයි මාෆියාවේ මූලික පුද්ගලයෝ ටික ඉන්නේ. දැන් අපි අඳුරගෙන තියෙනවා. කොරොන්දු ඉහළ මිලකට ගන්න වෙන කාටවත් මිලදී ගන්න බැරි විදියට. අරගෙන ඉවල ගොඩ ගහලා ඒකට නොඑක් දේවල් එකතු කරලා අගය එකතු කිරීමේ මුවාවෙන් ජාවාරමක් කරගෙන යනවා.
ලංකාවෙන් කුරුඳු පිටරට යවන එකේ අපේ ලංකාවේ නාමයට තියෙන බරපතල ගැටලුවක් බවටද පත් වෙලා තියෙනවා කුරුඳු නාමය පිළිබඳව. අපි ඉදිරියේදී අපි වැවිලි කර්මාන්ත අමාත්‍යංශ හැටියට රමේෂ් පතිරණ ඇමතුමත් අපිත් ඒවට අවශ්‍ය දැඩි තීන්දුව ගන්නවා. අපේ ආණ්ඩුවේ වුණත් එහෙම උදව් කරනවා නම් මේ රටේ තියෙන වැවිලි කර්මාන්තේ කඩා දමන්න ඒකාධිකාරයක් ගොඩනගන්න අපි ඒ වෙනුවෙන් පනවන්න පුළුවන් හැම නීතියක්ම පවනවලා මේ රටේ ඒ දේශීය ගොවි ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් අපි කටයුතු කරන්න අපි කිසිම විදිහක පසුබට වෙන්නේ නැහැ කියන පණිවිඩයත් අපි කියන්න ඕන. ගමට ගයක් රටට හෙටක් ජාතික නිවාස සංවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා පවුල් 14,000කට නිවාස ඉදිකිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ගමට ගියක් රටට හෙටක් වැඩසටහන යටතේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පවුලකට නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තිබුණා. ඒ රාජ්‍ය මාත්‍ය මොහන් පීද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්ගම නයාගොඩ ප්‍රදේශයේ සුසාන භූමියකයි මෙම අසරණ පවුල ජීවත් වුනේ. එහෙත් මෙම වැඩසටහන යටතේ ඔවුන්ගේ නිවසක සිහිනය සැබෑවක් බවට පත්වනවා. මේ රටේ මිනිස්සුන්ට පොරොන්දුවක් දුන්නා ගියක් නැති හැම කෙනෙකුටම ගියක් ලබා දෙනවායි. ඒක අර වේදිකාවට නැගලා මේ රටේ ජනතාව බොරු පොරොන්දුවක් දීපු එකක් නෙවෙයි ඒක. මේක කිසිම ප්‍රචාරයක් නැහැ. අපි දැක්ක පහුගිය කාලේ නිවාස සම්වර්ධන අධිකාරියෙන් වැඩ කරන්න ගියාම ගෙවල් හදනවට වැඩිය වියදම් කරේ ප්‍රචාරකවාදී බොරු මෝස්තර වැඩවලට. මිනිස්සුන්ට ලැබිච්ච ප්‍රතිලාභ ඉතාමත්ම අඩුයි. මේ අතර ගමට ගියක් රටට හෙටක් වැඩසටහන යටතේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ටාසේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ප්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම් පෙරමු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. මහත්තයා නැති වෙලා දැන් අවුරුදු 7ක් එනවා. මම කුලිය වැඩ කරන්නේ. ඉතින් මට ඉන්න තැනක් නැහැ. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ ගේ ඉන්නන්ට අදලා දෙන්නේ කියලා. මට හරියට පාඩම් කරන්නවත් තනන්නේ නැහැ. අපිට ගියක් අදලා දෙනවට මේ මාත්‍රෙන්ට ගොඩක් පින්. මහවැලි එල් කලාපයේ මාස් කන්නේ වී අස්වනු නෙලීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ සියලුම කුඹුරු සාර්ථකව අස්වැද්දීමට හැකිව තිබෙන්නේ වසර 3කට පසුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙවර මාස් කන්නේදී මහවැලි එල් කලාපය තුළ අක්කර 45,000ක ප්‍රමාණයක වගා කටයුතු සිදු කර තිබෙනවා. නිසි පරිදි වර්ෂාව ලැබීමෙන් වගා කටයුතු සාර්ථකව සිදු කෙරෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. වී අස්වනු නෙලීම මෙවර විට ආරම්භ කර තිබෙන අතර සාර්ථක අස්වන්නක් ලැබීමෙන් එම ගොවි ජනතාවගේ ආර්ථිකය යහපත් වී තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් පවතින ආක්‍රමණකාරී ජලජ ශාක විශේෂයක් හේතුවෙන් ගැටලු රසක් මතුව තිබෙනවා. ඇතැම් වැව්වල ජල පෘෂ්ඨය සම්පූර්ණයෙන්ම වැසී ඇති අයුරු දැකගත හැකි. මිරිදිය දේවර කටයුතුවලටද මෙයින් බලපෑම් එල්ල වී තිබෙනවා. කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට වසර 95ක් පිරීම නිමිත්තෙන් ආදිකතෘ අනගාරික ධනපාලතුමන් සිහිපත් කරමින් සහ විද්‍යාලයේ දියුණුවට කැපූ සියලු දෙනාට ආශිර්වාද පතමින් සර්ව රාත්‍රික පිරිත් පින්කමක් පැවැත්වුණා. විදුහල්පතිනි අනෝමා දහනායක මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේට එක්ව සිටියා. ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති දෙවන අදියරේ තරඟය ලකුණු 44-24ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා. කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ පළමු අර්ධය නිමාවන විට නාවික හමුදා රග්බි කණ්ඩායම ලකුණු 34ක් ලබා සිටියා. එම අර්ධයේදී පොලිස් රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 12ක් පමණයි. තරඟයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ධයේදී ආක්‍රමණශීලී තරඟ රටාවක නිරත වූ නාවික හමුදා ක්‍රීඩකින් ලකුණු 44ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 6ක් ප්‍රවර්තන 4ක් සහ දනුවම් පහර 2ක් ඇතුළත්. ඒ වන විට පොලිස් රග්බි කණ්ඩායම ලබා සිටියේ ලකුණු 24ක් පමණයි. මේ අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේ දෙවන අදියරේ තවත් තරඟයකින් ජය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා. ඒ CHNFC රග්බි කණ්ඩායම ලකුණු 45-15ක් ලෙස පරාජයට පත් කරමින්. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමින් මුලවතත් පසරු 1:55ට. සුබ දවසක්. www.itnnews.lk